ඔන්න අද අපි බලන්නේ ගෙදරදී කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එක කරගන්නේ කියලා. ඉතින් ගෙදරදී අපිට කොවිඩ් පොසිටිව්ද නැද්ද කියලා මුලින් බලාගන්න කරන්න පුළුවන් ටෙස්ට් එක තමයි ඇන්ටිජන් කියලා කියන්නේ. ඉතින් අපිට මේ ඇන්ටිජන් ටෙස්ට් එක ගෙදරදීම කරන්න පුළුවන්. ඔකට පේනවාද මෙන්න මේ වගේ ඇන්ටිජන් කිට් එකක් තමයි අපිට හම්බෙලා තින්නේ. ඉතින් බලමු කොහොමද මේ ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නේ කියලා. අපි බලමු මේ මුලින්ම මේ බොක්ස් එක ඕපන් කරලා මොන වගේ දේවල් තියෙද කියලා. රයිට්. අපි දැන් මේ බොක්ස් එක ඕපන් කරාම අපිට හම්බෙනවා පොඩි ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් හම්බෙනවා. එතන තියෙන ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. ඊට අමතරව හම්බෙනවා මේ වගේ ඉටි බෑග් වගේක්. ඊට අමතරව මේ ඇන්ටිජන් සොලියුෂන් එක හම්බෙනවා. නොසල් කැපුයි, ටියුබුයි, අදාල් තියෙන කිමිකලුයි මෙතන තියෙනවා. මෙතන තියෙන අපේ නහයට දාන ස්වැබ්ස් තියෙනවා. ඊට අමතරව තියෙනවා මෙතන තියෙනවා ඇන්ටිජන් ටෙස්ට් එක තියෙනවා. ඔබන් පේනවා ඇති මේ ටෙස්ට් එක. හොඳට පේනනම් මෙහෙම එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා මේ ටික පාවිච්චි කරලා. ओके दें टेस्ट करे मट मे टेस्ट करना अवश्य करना टेस्ट किट एक मेक टेस्ट रिजल्ट मैंने सारी नहट दान स्वाब मत मेके तीन केमिकल सेट मेक तीन केमिकल सेट मुलिम मेक पलनी पार्ट ओपन कल बल मुना तीन मेके केमिकल की बहुत सरल तीन बल ओपन कर ඔකන පේනව ඇති මෙන්න මේ වගේ අයිටම්ස් වගේක් තියෙනවා දැන් මේකෙන් මෙතන කිට්ස් කිහිපයක් තියෙනවා ඇත්තටම මේ කිට්ස් අපිට දෙන්නේ ඇත්තටම රජෙන් තමයි දෙන්නේ මේවා ගවර්න්මන්ට් එකෙන් දෙන්නේ හැම ගෙදරකම දෙනවා ඉතින් අපිට මේකක් ගෙදරදම කරන්න පුළුවන් මේ විදිහට ඉතින් මට අවශ්‍ය කරන්නේ මේ ටික විතරයි ඊටු ටික මම අපව රීපැක් කරලා තියන්නම් රයිට් දැන් අපි ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න අපිට ඕන කිමිකල් එක තියෙනවා उड नसल तीन इटम तरव स्वाब तीन हर फलन देता मेके अतर स्टे दहां तमा मे टेस्ट कराने एक मुलिम करा हम अत्द गण देवनी तमा इट पास अभी मे यूनिटे गण इट पास अभी करोने टेस्टिंग यूनिट एलिटर गोने राइट मैंने पे टेस्ट मेक मम मेतन तीयना हर दिन तीन इट पास तीन अभी अभी नहाय होती शुद्ध करोने मेक दाल इधी मतक तीन मेक मे स्वाब एंगिले नैदा स्वाब एंगिले एंगिले पड़ी पास इतना मम मेम करना गता मेन मे मेघ मेघ अरगेन नहाय दाने सेंटीमीटर एकाई दशम पहाक अतुट दाने मेतन तीन पड़ी मे इंडिकेटर हकी दाला मेतन चूट इंडिकेटर हकी तीन अभी मेघ अरगेन मेम नहाट दाला मेम दहाट दहा नहाय अतुट दाला सेंटीमीटर एक दशम पहाक दाला दावा सड़ी दर දැන් ඔන්න ඊට පස්සේ තියන්නේ මෙන්න මේ කිමිකල් එක ගන්න. ඔයගලන්ට මම පෙන්වන්නම් මෙහෙම. මෙන්න මේ කිමිකල් එක මෙහෙම ඕපන් කරලා ගත්තා. ඊට පස්සේ තියන්නේ ඒක ඇතුළේ මේ ස්වැබ් එක මෙහෙම දාලා මේකේ තියෙන මේ කිමිකල් ඇත් එක හොඳට ගෑවෙන විදිහට එන්න මෙහෙම මිරිකලා. ඔයගලන්ට පේනවා ඇති. හොඳට මේක මේ ගෑවෙන විදිහට 10 පාරක් අරකවන්න කියලා තියෙනවා. 10 පාරක් නෙමෙයි මේකේ තියෙන ඇත්තම කතාවක් තියෙනමයි मेके पेनाहा तीन मे कैमिकल मिस्वेन तम अवश्य कर अरे अभी दह पार मे कलाट पास मेक इट पास अब तीन मेन मे कुपी मेकर पोडा मेहमे नोड़
මට පේනවා ඉතින් නේද මොකද ගන්නෙ ඒක මේ විදිහට දාගන්න ඕනේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ වගේ තියන් ඉඳලා මෙන්න මේ ටෙස්ට් යුනිට් එකට මෙන්න මේ ටෙස්ට් යුනිට් එකට මේකෙන් බිංදු 4ක් දාගන්න ඕනේ දැන් අපි හොඳට මේ කලවම් කළා ඉතින් අපි මේකට දාගත්ත බිංදු 4ක් 1 2 3 4 එහෙම කරලා දැන් අපේ වැඩේ ඉවරයි අපි මේක විනාඩි 15ක් බලාගෙන ඉන්න ඕනේ මොකද වෙන්නේ කියලා දැන් ඔකට මේ පේනවාද මේ ටෙස්ටිං යුනිට් එකේ C හා T කියලා තියෙනවා කොටස් දෙකක් තියෙනවා මෙන්න මේකේ ඇඳෙන ඉරි ඇඳෙන විදිය අනුව තමයි අපිට කියන්න පුළුවන් අපිට නෙගටිව්ද පොසිටිව්ද කියලා කියන්න පුළුවන් දැන් මේකේ තියෙන්නේ C කියන එකෙන් ඉර ඇඳුනොත් මට නෙගටිව් හැබැයි මොකුත් ආවෙ නැත්තම් මේ ඉරි මොකුත් ආවෙ නැත්තම් මම අනිවාර්යෙන් ආයෙසරයක් මේ ටෙස්ට් එක කරන්න ඕනේ පොසිටිව් නම් මොකද වෙන්නේ ඉරි දෙකම ඇඳෙනවා එහෙම නැත්තම් C එක ඇඳලා T එක ටිකක් බාගෙට වගේ ඇඳෙනවා රයිට් මං හිතන්නේ දැන් ඉර මතුවේගෙන එනවා ඒ කියන්නේ C එක ඇඳෙනවා ඒ කියන්නේ මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මම හිතන්නේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මේ රිසල්ට් සෙට් එක නෙගටිව් නම් ඉර ඇඳෙන්නේ කොහොමද පොසිටිව් නම් රීසෙට් ටෙස්ට් කරන්න ඕන නම් ඉර ඇඳෙන්නේ කොහොමද කියලා මෙතනින් පෙන්නනවා මේ චාට් එකේ මේක හරියම ලේසි බොහොම සරල පරීක්ෂණයක් තමයි කරන්න තියෙන්නේ විනාඩි 15කට පස්සේ රිසල්ට් එක ආවා ඇත්තටම රිසල්ට් එක නෙගටිව් ඒ කියන්නේ C කියන එකේ තමයි ඇඳුනේ ඉර ඔයාලන්ට පෙන්වන්න පුළුවන් මෙතනින් මෙහෙම පෙන්වුවොත් මෙනේ ඔයාලන්ට මේ C කියන එකේ තමයි ඉර ඇඳිලා තියෙන්නේ ඒ කියන්නේ නෙගටිව් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔහොම තමයි ගෙදරදී ඇත්තටම අපි ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන්නේ ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නේ ඇන්ටිජන් කිට් එක ගන්න ඕනේ කිට් එක අරගෙන ස්වැබ් එක ගන්න ඕනේ ඊට අමතරව කෙමිකල් එක හදා ගන්න ඕනේ මෙහෙම ඊට පස්සේ ස්වැබ් එක නහයට 10 පාරක් නහය දෙපැත්තටම 10 10 වට කරකෝලා සෙන්ටිමීටර 1.5ක් අතුරුන නහය අතුරුල දාලා වට දෙකක් කරකෝලා ඊට පස්සේ කෙමිකල් එකට දැම්මා ආයෙත් වට 10ක් කරකුවා ඊට පස්සේ ස්වැබ් එක එලියෙන් තිබ්බා නොසල් එක හයි කළා බිංදු 4ක් දැම්මා ටෙස්ටිං යුනිට් එකට ඉතින් ඔන්න ඔය විදිහට ඕගන්න පුළුවන් ගෙදරදීම ඇන්ටිජන් පරීක්ෂාවක් කරගන්න එනං Bye!